අපි අහන්නේ ඉබ්බාගමේ අපි ඉබ්බාගමේ තමයි අපි පාර මැලසිරි මේ මේ අපි යන්නේ අපේ හාන්ද්‍රණේ අපි කියන්නේ අපි තරුණ කට්ටිය එකතු වෙලා සමාජ සේවා වැඩසටහනක් කරනවා YouTube එක හරහා තමයි කරන්නේ මේකට අපි අහන්නේ උදව් උපකාර කරන්නේ ලංකාවේ ඉන්න අයත් විදේශගත වෙලා ඉන්න අයත් තමයි උදව් උපකාර කරන්නේ ඉතින් අපිට අර දුප්පත් පවුලක් මේ සම්බන්ධ වුණා ඒ තාත්තගේ ඇස් දෙක පේන්නේ නැහැ එතකොට චූටි දරුවෙක් ඉන්නවා ඉතින් අම්මත් ඉන්න අම්මට වැඩක් කරගන්නත් බෑ එයාට ඉන්න තැනකුත් නැහැ ඊට පස්සේ අපි හන්නේ අපි ඔෆිස් එකට ආවා ඉතින් අපි ඒකේ වැඩසටහනක් කරාන් පස්සේ අපිට රට ඉන්න මිස් කෙනෙක් රුපියල් 20000ක් දීලා තියෙනවා එයාලට කැම ටිකක්කුත් දෙන්න කියලා එයාලට බඩු වගේකුත් අරන් ගිහලා ඉතින් ඒ ටික දෙන්න කියලා වෙලා ඒක දෙන්න අපි හන්නේ එයාලා ඉතින් අර බෝඩ් වෙලා ඉන්නේ ඒකෙදර බැරි හින්දා තමයි අපි හන්නේ අද පන්සලට ආවේ නේද ගැටලුවන්නේ ඒ एक ओने අවසරයි කොණ්ඩදෙනිය රජමහා විහාරාධිපති අපේ නායක හඳුරන්නේ ඉතින් කුරුණෑගල ලංකාපෞර අපි අද වැඩසටහන ඇවිල්ලා තියෙන්නේ ඉතින් ලෝකයක් දන්න කොණ්ඩදෙනිය රජමහා විහාරයට ඉතින් අවසරයි අයත් අපේ නායක හඳුරන්නේ ඉතින් ඔයාලා දන්නවා මේ ළඟදී මේ අම්මයි තාත්තයි මේ චූටි දුවයි අපේ ඔෆිස් එකට ආවා ඉබ්බාගුමේ ඉතින් ඉබ්බාගුමේ ඔෆිස් එකට ආවේ ප්‍රශ්න ගොඩක් තියාගෙන ඉතින් විශේෂයෙන්ම මේ අම්මගේ මේ චූටි දුවගේ තාත්තා දාලා ගිහිල්ලා ඒ වගේම මේ අම්මට කන් ඇහෙන්නේ නැහැ තාත්තට ඇස් පේන්නේ නැහැ අපේ හඳුරන්නේ ඉතින් තාත්තට බේකරි රස්සාව කරන්න පුළුවන් ඉතින් අපේ ඔෆිස් එකට ආවන් පස්සේ මේ ප්‍රශ්නය අපි සමාජ මාධ්‍ය ලංකාපෞර වැඩසටහන හරහා මිනිස්සු දැනුවත් කරා ඉතින් ඒ දැනුවත් වීම මත අපිට එවලේම කතා කරා විදේශගත වෙලා ඉන්න රමණී වීරරත්න මහත්මිය. ඉතින් රමණී වීරරත්න මහත්මිය කතා කරලා කිව්වේ සම්පත් ඔයාලා මේ අම්මලාට තාත්තලාට කෑමට බීමට බඩු ටිකක් අරන් යන්න කියලා. ඒ වගේම මේ තාත්තට ඇස් පේන්නේ නැති එක සම්බන්ධවත් පොඩ්ඩක් හොදිසි කරලා බලන්න කිව්වා. ඉතින් අපිට මේ බඩු ටික බෙදා හරින්න මෙයාලා බෝඩ් වෙලා ඉන්නේ, බෝඩින් වෙලා ඉන්නේ. ඉතින් තැනක් නැහැ හරියට. අපි තෝරගත්තේ හොඳම තැනක්. ඉතින් අපේ නායක හඳුරන්ගේ අනුදනුම මත අපි කොණ්ඩදෙනිය රජමහා විහාරය අද තෝරගෙන තියනවා මේ බඩු ටික දෙන්න. ඉතින් අපේ හඳුරන්නේ අවසරයි මේ ගැන ඔබ වහන්සේගෙන් අනුදනුමක් අපිට ලබා දෙනවා නම් ඒ ගොඩක් වැදගත් වෙනවා අපේ හඳුරන්නේ. ගෞරවනීය අපේ පොඩි හඳුරන් වහන්සේට දෙනගෙන අවසරයි. ලංකා පෞර YouTube channel එකේ ඒ ප්‍රධාන මහත්මයා ඇතුළු අනිත් මහත්තුරුනි එවැගේම මේ උදව් උපකාර ලබන මේ පවුලේ පින්වත් අද මේ අවස්ථාවේදී ධාමත්ම උසස් පින්කමක් කරන වෙලා බුදුහාමුදුරුවන් බුදුහාමුදුරුවෝ අපි ඉස්කෝලේ යන දවස්වල මම උගන්නන කාලේ අසරණ සරණ කියලා පාඩමක් කරා. කියන්නේ සරණක් නැති අය තමයි අසරණ වෙන්නේ. ඒවා ඉතින් පූර්වයේ කරන ලද කර්ම සහ තමන්ගේ වැරදි. ඒකක් මතක තියාගන්න. පූර්වයේ කර්ම වලදී මේ ආත්මෙදි තේ වැරදි මතම ජීවත් වෙලා
ඒ අකුසල කර්ම අපි දිනනවා. එහේ. අකුසල කර්ම නැති කරගන්න පුළුවන් කියන එක තමයි බුදුහාරෝ දේශනා කරන්නේ. සංසල්යන්නෝ. දැන් මේ රමණී වීරරත් මහත්මිය ඉතිහාල් සිදහතුන්. එහේ අපේ අනුනේ. එවලා තියෙනවා ඒක ඒ ඒ රමණී විජේරත්න වීරරත් මහත්මිය බොහොම ශ්‍රද්ධාවෙන් කරන කාර්යයක්. दानमय पिंकमे දානමේ පින්. සසර ගෙවන කෙලවරදී අපි මේ පාරමිතා දහම පුරන්නට ඕන නිවන් දකින්න. ඒ කියන්නේ මිනිස්සු කෙලස් බරිතයි. කවියක් තියෙන්නේ. කෙලසෙන් කෙරෙන් දුරු වඳින් මුනි උතුමන් තිලෝ ගුරු. කෙලස් වලින් දුරු වෙච්ච බුදුරජාණන් වහන්සේට අපි වඳිමු කියලා තමයි ගුත්තිල කාවියේ. අපි කෙලස් බරිතයි. ඔබ කෙලස් බරිතයි අඩුපාඩු වැඩි තියෙනවා. එනිසා මේ විශේෂයෙන් අපි රමණී විරරත්න මහත්මිය මේ වෙලාවේ සුවිශේෂ වශයෙන් සිහිපත් කරන උදාාර වැඩගත් ශ්‍රේෂ්ඨ පින්කමක් තමයි සිද්ධ කරන්නේ. මේ පින්කම් වල බොහෝ වෙලාවට මේ ලෝකයේ තියෙන භයානක දේවල් දෙකක් තියෙනවා. අති භයානකාර. පොඩි භයානකාරකම නෙමෙයි. අති කියන්නේ ගොඩක් භයානකයි. ඒ තමයි මිනිස්සුන්ට දැන් මිනිස්සු මේක දේවල් තියෙනවා දැන් මිනිස්සු සරලත්වය නැති කරගෙන සංකීර්ණත්වයට කියලා දීලා තියෙනවා අසීමිත උවමනාවන් සහ බලාපොරොත්තු රසකකට මිනිස්සු මොහොන දීලා තියෙනවා නේද හැම දෙයක්ම රස කරන්න කැමැත්තෙන් ඉන්නවා හැබැයි ඉතින් අවසානයේදී ඔය කිසිවක් කරන් යන්නේ නෑ මේ මිතුමිය දැන් මේ මම අහවල් පවුල වෙනුවෙන් අහවල් ලංකා පවුරු සංවිධානයත් එක්ක එකතු වෙලා මම මෙයාලට මේ පින්කම සඳහා දුන්නා කිව්වම ඒක ලොකු පිනක් හැටියට ඒක සඳහන් වෙනවා. ඒ නිසා විශේෂයෙන් දානමය කුසල ක්‍රියාවත් තුල තියෙන්නේ තණ්හාව නැති කර ගැනීම. එහෙයි. අපි සමාජයේ තණ්හාව කියන එක පේන දෙයක් නෙවෙයිනේ. එහෙයි. අපි කාටවත් පේන්නේ නැති දෙයක්. ඒ නිසා මේ තෘෂ්ණාව නැති කර ගන්නට ඕනේ, ආසාවන් නැති කර ගන්නට ඕනේ. සිත නිදහස. මෙතුමිය කල්පනා කරනවා ඇති ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසා මම හතක යමක් කරන්න ඕන කියලා හිතෙනවා නේද? ඉතින් අර මම මුලින් කියවනේ අතිභයංකාර කරුණු දෙක. දැන් තරුණ ඔබ නම් හිතනවා ඇති මේ ලෝකේ උත්තරීතරත්වයේ ආදරය කියලා නේද? ඒ ආදරය කියන එකේ අවසානයේ මොකද්ද කියන එක තේරුම් ගන්න වයසට යනකොට. ඒක තේරුම් ගන්න නෑ. නව මිනිස්සුන්ට තියෙන බරපතලම ගැටලු දෙක තමයි වතුර පිපාසයයි බඩගින්න. මොකේ භයංකාර දෙක තමයි බඩගින්නේ බඩගින්නට මිනිස්සු නොකරන දෙයක් නෑ. වතුර පිපාසය හැදුනම ඉන්නම වෑනේ. ඉන්නම ක්‍රමයක්. එහෙනම් සසර මේ කරන පින්කම් වලින් සසර තමන්ට උපනුපන් ආත්මවලවල ඉපිදෙන ඉපිදෙන හැම ආත්මයකදීම ඔය කියන කරුණු තුන නැතිව හොඳට බඩ පිරෙන්න කෑම හොඳට වතුර ටික ලැබෙනවා. ඊළඟ එක තමයි ආයුෂයේ වර්ණය සැපේ බලය ප්‍රඥාව කියන අංශ ටික ලැබෙනවා. නේද? කෙටියෙන් මම මේ කියන්නේ. ඒ නිසා විශේෂයෙන් කල්පනා කරන්නට ඕනේ අපි දන්නවා ඔය පූතිගස්ස තිස්ස තෙරුන් වහන්සේ කතාව, උදරාබාධයෙන් පෙළුණු කතාව, එතකොට රාජ්‍ය මාලා, කිසා ගෞතමී, භද්‍රවතී ඇතින්න නේ. මේ කතා තුළ බුදුරජාණන් වහන්සේ අර මේ ගිලනුන්ට උපස්ථාන කිරීම. එතකොට මේ කාරණා තුළ තියෙන මිනිස්සු මම වුණත් හොඳට මතක තියාගන්න. ඔබ වුණත් සංඝ මේ කවුද අපේ ගයන් පුතා වුණා. මිනිස්සු අසරණයි. මිනිස්සු සමහර වෙලාවවල කෝටිපතියා අසරණ. හැබැයි සල්ලිත් තියෙනවා. සල්ලි තිබුණත් මිනිස්සු කායික මානසික ගැටලු වලදී මිනිස්සු අසරණ වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ ඒ කාලේ ගැඹුරුන් දැනගෙන හිටියා. ඒ අසරණ වුණු වෙලාවකට මිනිහෙකුට ඔයා හිතන්නකෝ
ඔයා ගහගෙන යනවා කියලා ගඟක එයි ඔයා විනෝදෙට ගිහිල්ලා ෆ්‍රාඩෝ එකක් ගඟ ගඟයිනේ හිටවගෙන යනවා ගඟේ නාන්න ෆ්‍රාඩෝ එක තියෙනවා එලි ලොකු සල්ලිකාරයෙක් කියලා හිතන්නකො එයි නමුත් ගහගෙන යනකොට ඔබ මොකද වෙන්නේ ගහගෙන යනකොට අසරණ වෙනවා පීටක් බලාපොරොත්තු බලන්න ඒ අපි මේ කියනවා මේ මෙයාලා විතරේ අසරණ වෙන්නේ කියලා මොන මමත් අසරණ වෙන්නේ එයි මාත් අසරණ වෙලා වෙන වෙලාවල් තියෙනවා මම ඉන්දියාවේ එකසරයක් වන්දනාවේ ගියාට පස්සේ මගේ බෑග් එක තිබු දැන මතක නැහැ මම ලොකු අසරණ භාවයකට පත් වෙනවා මගේ પાස්පෝර්ට් එක නැත්තම් මට එගෙන් මට ආයෙ නැවත ලංකාවට එන්න බෑ නේද ඉතින් අසරණේන්ට පිට වීමත් මෙයාලා අසරණයි ඇත්තට මම දන්නෙත් නැහැ මෙච්චර කරු මේ ඉන්නවා කියලා මේගොල්ලෝ මේ ළමයි අර හරි දක්ෂ ළමෙක් මේ රෑ තිස්සේ නැටුවා මේ අර මොකක්ද එකක් තිබිලා ඒ නිසා විශේෂයෙන් බොහෝම පර උප පරෝපකාරය කියන්නේ පර කියන්නේ අනුන්ට උපකාර කිරීම ප්‍රස්ථාන කිරීම බුදුහාඳුරෝ අගය කරලාගෙන මේවා ඉතින් මේ ආනිසංසයන් කිව්වත් නොලැබුණා කිව්වත් නොකිව්වා මේ ආනිසංස ධර්මයන් ඒගොල්ලොන්ට අනිවාර්යයෙන්ම ලැබීම කියන එක තියෙනවා දැන් අපි ඒ ලැබීම අතර වැදගත් වෙනවා ඉතින් විශේෂයෙන් අපි මේ මේ පහුගිය පොයේට මගේ උපන්දිනේ තිබුණා මේ ගයන් පුතාලාවේ නෑ වෙන්න තියෙන අය ආවනේ ඔව් මේ නමුත් මම ඒ වෙලාවේ මෙහි ළමයි 100කට ළමයි 100කට ඉරිදි ආර 4 ආර 3 ආර 2 හමාර වතුර බෝතලේ කව කටු පෙට්ටිය පැන්සල තව 10 දෙනෙකුට අඩු අය ගෙනලා තියෙනවා මමත් මේ මේ කාරණාවම මනාව කරනවා දැන් මේගොල්ලෝ ඉන්න බවක් මම හරියට දන්නේ නෑ අපිත් මේ පොඩි හන්දර දුන්නා නේද දැන් බඩු මල්ලක් දුන්නා මේ කාට හරි කාටිට ඉතින් මේක තාමත්ම වැදගත් වෙනවා ඊට පස්සේ මේ මේ අවදීන් චැනල් තියෙනවා ඇස් බැලීම් පිළිබඳව ඉතින් වේදන් කරන්නත් වෙනවානේ මටත් පොඩ්ඩක් දැනුවත් කරත් මට උදව් කරන්න පුළුවන් වෙයි මේවා ලොකු පින්කම් මොකද මේ ආලෝකෝ උදපාදි මිනිස්සුන්ගේ ජීවිත තියෙන ක්‍රම දෙකක් එකක් තමයි අඳුරට අඳුරෙන් අඳුරට යන අය හතරක් තියෙනවානේ අය ඉන්නවා ආලෝකයෙන් ආලෝකයට යන අය අඳුරෙන් අඳුරට යන අය අඳුරටමනේ අඳුර සුදුසු දෙයක් නෙමෙයිනේ පේන්නේ නැහනේ ගැඹුරින් කල්පනා කරන බුද්ධිමත්යෙන් ආලෝකයෙන් ආලෝකයට යනවා කියලා කියන්නේ ආලෝකයේ අපිට පේනකොට මේ වටපිටාව දැන් පේනවනේ ඔක්කොම නේද ලෝකේ දකින්නවා හැබැයි මේ අඳුරෙන් ආලෝකයට යන පින්කමක් තමයි මෙයාට ඇස් දෙනවා කියලා කියන්නේ චක්කු උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි නේ රටේ ඒක බුදුහාරු අගය කරලා තියෙනවා අපි දාලා තියෙන ගොඩක් විස්තර ටික ඒ වාගේ මහා සංසාරික වශයෙන් ගත්තාම මහා ආනිසංස ගොඩක් මේ වගේ තියෙනවා මේ 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 පින්කම් වල ගොඩාක් පින්කම් තියෙනවා අනතුරුදායක වෙන්නේ නැති රෝණි අනිත් එක තමයි බුදුහාරු දේශනා කරපු කාරණාවක් තියෙනවා ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දනං කියලා විශ්වාසා පරමාඥාති නිබ්බානම් පරමං සුඛං කියලා මේ පූජාව මේගොල්ලෝ ලෙඩ්ඩුනේ මේගොල්ලෝ ලෙඩ්ඩු. ඒක බුදුහාඳුර හැම වෙලාවෙම රෝගීන්ට උපස්ථාන කිරීම වගේම බෙහෙත් හේද්දීම. ඒකට අපිට සසර දැන් මම නිරෝගී භාවයෙන් ඉන්නවා කියලා මම දැන් කුඩා කාලේ ඉඳලා මම බොහෝ දුරට නිරෝගී භාවයෙන් ඉන්න කෙනෙක්. මම අදටත් සත්තුන්ට කෑම දෙනවා, කුරුල්ලන්ට කෑම දෙනවා, මිනිස්සුන්ට බෙහෙත් අරන් දෙනවා. නිරන්තරයෙන්ම ආධාර උපකාර කරනවා මම. ඒ නිසා අද පෙර කරන ලද කුසල්ද කියන එක මම දන්නේ. ඒ වගේ මේ නෝනටත් අපිට මේ චක්කුන් උදපාදී කියන එක කළා ගත්තම හරි මෙයත් උදව් කරයිනේ මුට කඩේ සාකච්ඡා කළා යම් කිසි තැනකට එන්න පුළුවන්කම ලැබි. ඉතින් ඔබතුමල්ලත් මේ කරන්නේ උදාර කාර්යයක්. මම බොහෝ වෙලාවට අවංකව කියන්න ඕනේ මම බොරුව මම මෙහි දැන් මූලික වශයෙන් මෙහි ඔබතුමල්ලා වුණත් අපේ රටේ දේශපාලඥ සහ රාජ්‍ය නිලධාරි මමත් විශ්‍රාමික විදුහල්පතිවරයෙක්. මාත උපාධි ධාරි කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන නමුත් මේ ප්‍රදේශයේ මූලික අවශ්‍යතා හැටියට කරන දේවල් කවුරුවත් කරන්නේ නැහැ. ඒක මේ දේශපාලන ඔලොමොට්ටල හරක් වගේ ඉන්න මිනිස්සුන්ට මේ ඡන්දෙන් යනකම් වැව හදලා දෙනවා කියනවා. ඡන්දෙන් යනකම් ගමේ ඉස්කෝලේ හදනවා කියනවා. ඡන්දෙන් යනකම් ගමේ රෝහල හදනවා කියනවා. ඒවා එකක්වත් කරන්නේ නැහැ. මම මේ ලියුමක් හදලා තියෙනවා. අඩුම තරමින් හැම වැවක්ම වැව් පිටියේ ඉඳලා අඩි 5ක් ජඹුරු කරන්න කියලා. ඒකටත් ඔබතුමාලා සහයෝගය දෙන්න. මම ඒක පාර්ලිමේන්තුව දක්වා අරන් යන මේ විසඳුමක් යටියට මම
ගොවි ජනතාවත් එක්ක දැනගෙන ඒක මම පෞද්ගලික අදහසක්. ඉතින් මේක ඒ ඒ මම කරන්නේ තම තුමන්ලා කරන සමාජ මෙහෙවර තමයි. එහෙයි අපේන්නේ. ඉතින් මේක තරුණයෝ හැටියට අපි හැම වෙලාවෙම ඔබතුමන්ලාට තමයි මහන්සි වෙනවා වාහන වල වෙනවා කාලය කැප කරනවා ඒකටත් යම් ප්‍රමාණයක් යනවනේ. නමුත් මේක අගේ කළ හැකි පින්කම මේගොල්ලෝ අද බඩ පුරවා කයි ඉතින් මාළු ටිකක් මොන හරි එහෙම තිබ්බනම් විතර ටිකක් තිබ්බනම් තවත් හොඳයි. මම හරි කියලා දෙන්නම් ටික. මම මෙතෙක් දන්නේ නැහැ ඉන්න බබ. ඈ विशेष ඒ ඕස්ට්‍රේලියාවේ පන්දිංචි කොමනී විහාරත් මහත්මයටත් විශේෂයෙන් කුවේට් වල ඒ අම්මයි තාත්තයි දෙආරා දී ඒගොල්ලෝ ඔය ආගම් දෙකම නැතුව ඔක්කොම අතහැරලා කතා කරපුවා මේක පිළිහිටවීම. ආගම් අපිට වැඩක් නෑ පැහැදිලිවම ආගම් වැඩක් නෑ. මනුෂ්‍යත්වයේ නාමයේ මනුස්සකමයි උදාර මිනිස්සුයි අවශ්‍ය. ඉතින් එයාලා ඔබතුමන්ලා ඒ කාර්යය කරගෙන යන්න අපිත් අවංක මේ සහයෝගය අපි ලබා දෙනවා. ඉතින් දැන් මේ අවස්ථාවේදී නැවත වතාවක් මේ පින්වල බලයෙන් මේ සසර කෙලවර කරගන්න බෞද්ධයෝ හැටියට. එහෙයි අපේ. සසර කෙලවර අමා මහ නිවන් සම්පත් ලබා ගන්නට මේ පින් මේ පරිත්‍යාග කළ රමණ වීරරත්න මහත්මයාටත් අනෙක් සෑම දෙනාටමත් මේ පින් හේතු වාසනා වීමෙන් උතුම් වූ නිර්වාණ සම්පත්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා සාදුවා. මේ හොඳයි බුදුසරණයි. වතු නරක් වෙන ඒවා ඒ විදියට හදා ගන්න ඕනේ ඈ ඕන් කිත් තියෙන වතුත් තියෙන මේක තවත් හන්නේ මේ කුළුබඩු අනමන සබන් අනමන හැමදේම තියෙනවා මේ අපේ ආන්දරනේ එතකොට මේකට අපි හන්නේ අපිට රමණී වීරරත්න මහත්මිය කියන්නේ වීඩියෝ එක දකින්නත් කලින් මම කිව්වා විතරයි රුපියල් 20000ක් මට දීලා තිබුණා සම්පත් මේ අවශ්‍ය කරන බඩු ටිකයි. එතකොට දැන් අර ළමයාට මොන්ඩිසෝරියට මුදල් නැහැ කිව්වා. ඒකටයි. එතකොට මේ අපි අර කුවෙට් වල ඉන්න අම්මයි පුතයි ඒත් මම කිව්වෙත් නැහැ මොකුත්ම මට කතා කරලා කිව්වා සම්පත් ඔයා රුපියල් 20000ක් දැම්මා. ඒකෙනුත් මේකට මුදලක් කරන් යන්න. එතකොට අපි අහන්නේ ඔය වැඩසටහන වලට යද්දී අපි සමහර දවස්වලට අපි කට්ටිය මුදල් එකතු කරලා කියන්නේ දුප්පත් ගෙවල් වලට යන්නේ බඩු ටිකක් කරන් යනවා අපි හිස්සකින් යන්නේ නැහැ. එතකොට අපි හඳුන්නේ මේ බඩු වලට අපිට රුපියල් 15000ක් වියදම් වුණා. ඒකෙන් රමණී වීරරත්න මහත්මියගේ රුපියල් 5000ක් ඉතුරු තියෙනවා. ඒ වගේම අපිට කුවෙට් වල ඉන්න අම්මයි පුතයි එයාලගෙත් ඇත්තටම අපි හඳුන්නේ එයාලගේ ගේවත් හදලා නැහැ තාම. පුතාගේ ගේ හදනවා. ඉතින් දුක් මහන්සියෙන් උපයා ගන්න ධනියෙන් තමයි අපිට මේවා දෙන්නේ. අපි විශ්වාස කරලා. ඉතින් අපි හඳුන්නේ අපි මේ වගේ කණ්ඩ බොණ්ඩව 7-5ක්වත් ගන්නෑ. මොකද අපි තස්සා කරනවා. අපි තෙල් ටික ගහගන්නෙත් ඒ මුදල් වලින්. ඒ ලැබෙන මේ බිලුත් අපේ හාමුදුරනේ අපි බිල් ටිකත් ඒ මුදල් දාපු එක්කෙනාට යවනවා. විනිවිද භාවයක් තියෙනවා. එහේ අපේ හාමුදුරනේ. එහෙනම් අපි බඩු ගත්ත බිල් එක, කඩේ බිල් එක ඒකත් අපි එයාට යවනවා. ඉතින් අපේ හාමුදුරනේ මේකෙන් අර රමණී වීරරත්න මහත්මියගේ ඒ බඩු ටික ගත්ත 15000යි, එතන 5000ක් ඉතුරුයි. එතකොට අපිට කුවෙට් වල ඉන්න අම්මා 20000ක් දුන්නා. ඒකෙන් අපි මේකට 5000ක් අරන් තියෙනවා. අපි 15000ක් අපි ළඟ තියෙනවා අර විවිධ වැඩ වලට යද්දී අරන් යන්න. මේක අපේ හාමුදුරනේ මේ අයට අපේ හඳුරන්ගේ අතින්ම රුපියල් 10000ක් තියෙන එක දෙන්න කියනවා. මේක බාර ගන්නෙ කවුද? මේවා පරිස්සම් කරගන්න ඕනේ මේ මන් දන්නේ නැහැ ඔයාලගේ සමාජ මට්ටම මොකද්ද කියලා. බොහොම පරිස්සමෙන් වේදම් කරන්න ඕනේ. සමහර අය බොරු වැඩ කරනවා සල්ලි හම්බ වුණාම. මේ පන්තියේ හිටි තුන්වෙනි පන්තියේනේ. මාත් තුන්වෙනි පන්තියේ තමයි. මාත් පොල්ලතු ගෙදර ගිහිටියේ. එනට ඒ තුම්මදිනේ පන්තිය ආය කරන්නේ ඉහළ යන්න උත්සාහ කරනකොට පහලට යනවා. තේරෙනවද chance? ඔබට වයසරයන් ලතේල්. ඉහළ යනකොට මිනිස්සු ඉහළ යන්න උත්සාහ කරනවා. බිමේ ඉන්නේ. ඉහළ යන්න උත්සාහ කරලා ආය බිමට වැටෙනවා. ඊට වඩා හොඳ බිමේ ඉඳලා ඉනිමගේ තියෙන ස්ටෙප් බයි ස්ටෙප් නේ. 1 2 3 කියලා නේ යන්න ඕනේ. මේ යන්න ඕනේ ටිකක් ඉතුරු කරගෙන ඒ සල්ලි වලින් සොයන් රක්ෂාවක් මොනවාද පහම් තිර හදන්න පුළුවන් මොන මොන හරි පොඩි 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 වැඩ ටිකක් කරගෙන දිනු වෙන්නට ඕනේ. එහෙම ලෝකෙ දිනු වෙච්ච මිනිස්සු වල තරම් නෑ. ඈ මේකේ ගොඩක් දේවල් තියෙනවා. ඒකේ හාර්ටි ඇටේ සේව් දිස් කියන. මේකේ තියෙන අපේ හැමෝම මේ තේ කොළ
මමත් සම්බන්ධ කරලා දෙන්නම්කෝ මං කැමති නෑ ඔය අසරණ කියන එක වචනේ දියුණු වෙන්න ඕන සමහර අය අසරණ වෙන්නේ කරන්න තියෙන ජරා වැඩ බලු වැඩ තුප්පහී වැඩ ඔක්කොම කරලා අසරණ වෙලා කිව්වම කේන්ති යනවනේ ඒක තමයි කේන්ති යන්නේ ඒ දැන් අපේ පවුලෙත් ඉන්නවා එහෙම කරන්න තියෙන ජරා වැඩ ඔක්කොම කරලා අසරණයි ඊට පස්සේ මොනවත් කරන්න බෑනේ ඊට පස්සේ අපි කියනවා නේ ආදුනේ ටික තරහා යන්නේ හොඳ කාලේ අපි පැහැදිලි කරලා දෙනවා මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම ගියොත් මෙහෙම වෙන අහන්නේ විනාශ වෙනවා දැන් අපිට ඔයාලා අසරණ වෙච්ච භාවය වැඩක් නැහැ මෙයාලා කරන්නේ අසරණ වෙච්ච එකට පිට වෙන එක ඒක බොහොම හොඳ දෙයක් ඈ හොඳයි එහෙනම් මහත්තයාගේ ටෙලිෆෝන් නම්බර් සරන් ඕකම ආන සම්බන්ධ කරන්න හැටි කරන්න ඒකෙන් බලන්න පුළුවන් මම කමන්නේ නැහැ කමන්නේ ඉතින් තාත්තේ අම්මේ දැන් ඔයාලට අවශ්‍ය කරන අපින් ඉල්ලුවේ ඇත්තටම කිව්වේ ඇවිල්ලා දුක කිව්වනේ ඔෆිස් එකට ඇවිල්ලා ඉතින් මේ වීඩියෝ එක බලලා තමයි මේ කට්ටිය උදව් කරේ ඔයාලට දැන් මොකද හිතෙන්නේ කොච්චර සතුටක් තියනවද මොන වගේ දෙයක්ද ඇත්තටම තියෙන්නේ ඇත්ත වශයෙන්ම ගොඩාක් සතුටුයි ඔව් අම්මට මොකද කියන්න තියෙන්නේ उपकार විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතුළු ඒ සියලු දෙනා සහභාගී කරගෙන මට මේ කරපු දෙයට ගොඩාක් වෙන ඒ වගේම තමයි මගේ මේ මාමගේ අස්තියක ඇස් දෙකේ දුබලතාවයට යාට පෙනීම ලබා දෙන්නත් නම් වශයෙන් සඳහන් නොකරත් ඔබතුමාලා දන්නා ඉතින් එතුමිය ආධාරකරනද ඉතින් එතුමියටත් ගොඩාක් පින් දෙනවා මේක වාරයක් පින් එතුමිය ඇතුළු එතුමියගේ පවුලේ සියලුම ඥාතීන්ටත් මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් කතා කරන්න ගොඩක් තියෙනවා. තිබුණත් ඇත්තටම දුකයි. ඔව්. ඉතින් ඔයාලා සියලු දෙනාට ගොඩාක් පින්. හරි. අම්මේ. තමයි හිතේ ඉන්නේ. දැන් ඉදා ඔෆිස් එකට ආවිල ඇඬුව නේද? ඇඬුණා. නේද? දැන් සතුටුද? ඈ? සතුටුයි සතුටුයි දුක වැඩි. ඇයි දුක වැඩි? දුක් වෙන්න එපා ඉතින්. වැඩිටි අපිට ඉන්න තැන නැති නිසා මහත්තයෝ. ඉන්න තැනක් අපි හදාගමු නේද? මිනිස්සු උදව් කරයි. දැන් අපේ නායක හමුදුරුත් උදව් කරන්නම් කිව්වා. තව මිනිස්සු ඉන්නවානේ ඉතින්. ඒ අය උදව් කරයි නේද? ගියක් දොරක් හදාගන්න. ඔයාලට ගොඩක් පින් අපිට මේ කන වේලරි ලබා දෙනවට. සූටි. වාර සෙල්ලම් බඩු ගේන්න කිව්වා සෙල්ලම් බඩු නම් ගේන්න බැරි වුණා ඈ. මාව ගේන්න දෙන්නම් සෙල්ලම් බඩු ටිකක් ඈ. ගේන්න ගේන්න. හාද? මාමලට උනද පුතේ තාම තාම උන උන නේද ඒක තමයි කතා කරන්න නේද තුන තුන් දෙනා උන ඒකනේ ඉරත් දෙලිනකම් උන ආ අර කටේ නේ පින්කමකට ගියා බලන්න එන්න කිව්වෙ හිඳ ඒකට ගියාට පස්සේ කිරි බෑවා කිරි බෑවා ඉතින් ලංකා පවුර අපි ඔන්න කියපු විදිහටම මේ අම්මලාට තාත්තලාට බරු ටික දීලා ඉවරයි. ඉතින් අපිට උදව් උපකාර කරපු රමණී වීරරත්න මහත්මිය, ඒ වගේම නම කියන්න අකමැති අපේ කුවෙට් වල ඉන්න අම්මේ, ඉතින් සහෝදරයා, ඔයාලා දෙන්නටත් ගොඩක් ස්තුතියි, ගොඩාක් පිං. ඉතින් අපේ නායක හඳුරෝ දැනුවත් කළා මේ වගේ පිංකමක් කරන් පස්සේ අපිට ලැබෙන්නේ මොන වගේ ආනිසංශයක්ද, මොන වගේ පිනක්ද කියලා. ඉතින් ඒ දැනුවත් වීමත් මත ලංකා පවුර අපි අද මෙතනින් නතර වෙනවා. ඉතින් අද ඇත්තටම සතුටුයි අපේ ඔෆිස් එකට ආවා. ඉතින් කන්න බොන්න නැහැ කිව්වා දුක කිව්වා දුක කියලා සාමාන්‍ය පැය ගාණක් යද්දින් අපිට ඒ මේ වීඩියෝ එක බලලා මිනිස්සු උදව් උපකාර කරා. ඉතින් මං කියන්නේ ඇත්තටම මෙහි පිට දෙවිවරු කියලා. ඒ අයට මං අත් දෙක එකතු කරලා වැඳලා කියනවා ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං. ඉතින් ඉදිරියටත් ලංකා පවුර අපිත් එක්ක රැඳිලා ඉන්න අපිට පුළුවන් සමාජය වෙනුවෙන් මේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් යම් කිසි මෙහෙවරක් කරන්න. ගොඩාක් ස්තුතියි.